එක්සත් ජාතින්ගේ මහමණ්ඩලයේ 73 වැනි සෙසුවාරය ඇමතීමට නිව්යෝක් නුවරට ගිය ජනාධිපතිතුමා ඊයේ එක්සත් ජනපද සාහස්ත්‍ර අභියෝගතා සංස්ථාවේ ප්‍රධාන විධායක නිලධාරිවරයා හමු වුණා. එතනදී ඔහු ජනාධිපතිතුමාට කිව්වේ අපේ රටේ සංවර්ධනයට රුපියල් කෝටි 8000කට අධික ආධාරයක් ලබා දෙනවා කියලයි. මේ අතර ඊයේ ජනාධිපතිතුමා නිව්යෝක් නුවර එක්සත් ජාතින්ගේ මූල ස්ථානයේදී ආරම්භ වුණු නෙල්සන් මැන්ඩෙලා සාම සමුළුව ඇමතුවා. නෙල්සන් මැන්ඩෙලා වැනි ශ්‍රේෂ්ඨ මානවවාදී නායකයින් පිළිබඳව අපි අද කතා කරන්නේ එවැනි නායකයින් අද ලෝකයේ තුල නැති නිසායි. නෙල්සන් මැන්ඩෙලා චරිතය ලෝකයට පෙන්눔 කළේ බලය අත්හැරීම සහ බලය සීමා කිරීම සහ බලේ රැඳී සිටීම පිළිබඳව කොතෙක් දුරට මානවවාදී ලෙස කටයුතු කළද යන්නයි. අද ලෝකයේ ගමන් කරන්නේ ඒ ශ්‍රේෂ්ඨ නෙල්සන් මැන්ඩෙලා ගමන් කළ ගමන නොවේ. ඒ නිසා තමයි මැන්ඩෙලා ගිය ගමන පිළිබඳව ලෝකයට සිහිපත් කිරීමට සිදු වී තිබෙන්නේ. අපිට අද ජීවත් වන ජාතීන් තුල, රාජ්‍ය නායකයින් තුල, ලෝකයට දේශපාලන ගමන් මඟ පෙන්වන බොහෝ නායකයින් තුල නෙල්සන් මැන්ඩෙලා චරිතයේ ලක්ෂණ කොතෙක් දුරට තිබෙනවාද කියන ප්‍රශ්නේ මතුවෙනවා. ඒ නිසා සාමය සංහිඳියාව, ජාතීන් අතර සමගිය පිළිබඳව ලෝකයට කියා දුන් එවැනි විශිෂ්ට නායකයෙකුගේ චරිතය ප්‍රධාන වශයෙන් අධ්‍යයනය කළ යුත්තේ අද ලෝක නායකයින් කියන එකයි මා විශ්වාස කරන්නේ. මේ අතර එක්සත් ජාතීන්ගේ මහමණ්ඩලයේ 73 වැනි සෙසුවාරය මීට ටික වේලාවකට පෙර ආරම්භ වුණා. ඊට සහභාගී වීම සඳහා ජනාධිපතිතුමාද නිව්යෝක් නුවර එක්සත් ජාතීන්ගේ මූල ස්ථානයට පැමිණියා.